එහෙනම් ගෙවුණු සතියේ දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සාරාංශය සහ ඉදිරි සතියේ ක්‍රිකට් පිටියේ තරඟ පැවැත්වෙන ආකාරය පිළිබඳවයි ඔබව දැනුවත් කරන්න හදන්නේ. මේ සතියේ ඉරිදුනේ මෙන්ම ඉදිරි සතියන්හිදී ඉරිදින මේ ආකාරයට වීඩියෝ බලක් ගේන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකන් මගේ නාලිකාව සමගත් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එකට යන්නමත්ෙන් දෙයක් කියන්නට කැමතියි. මගේ channel එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එකට පහලින් තියෙනවා රතු පාට subscribe button එක. ඒකත් click කරලා එහා පැත්තේ තියෙන notification bell icon එකත් enable කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. වැඩිය කතා කරන්න ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. ශ්‍රී ලංකා ක්‍රිකට් වසන්තය බඳු ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ආරම්භයට තවත් හරියටම ඇත්තේ දින 7ක කාලයක්. නොවැම්බර් 21 වෙනිදා ඉන්දියාව සහ නවසීලන්තය අතර 2020 තරඟමාලාවේ තුන්වන සහ අවසාන 2020 තරඟය පැවැත්ුණා. එම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවර 20 තුළ කඩු 7කට ලකුණු 184ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට පිළිතුරු වශයෙන් ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායමට සියලුම දෙනා දෙවි ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි. ඒ අනුව නවසීලන්තයට එරෙහිව පැවැත්වූ 2020 තරඟමාලාවේ 3.0ක් ලෙස ජයවාර්තා කිරීමට ඉන්දියා කණ්ඩායමට හැකියාව ලැබුණා. එමෙන්ම නොවැම්බර් 21 වෙනිදා තමයි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයත් ආරම්භ වුණේ. ශ්‍රී ලංකා පළමුවෙනිම ලකුණු 386ක් ලෙස ලකුණු පුවරුව තුළ විසිරූ අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අගන ලකුණු 147ක් ලබා ගැනීමට සමත් වුණු අතර බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රුස්ටන් චේස් කඩලු 5ක් ලබා ගැනීමට සමත්කම් දැක්වුවා. බටහිර ඉන්දියා කොදෙව් පළමුවෙනිම ලකුණු 230කට සීමා කරමින් අගන පන්දු යෙවීමක නිරත වූ ප්‍රවීන් ජයවික්‍රම කඩලු 4ක් ලබා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වුණා. සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් කඩලු 4ක් දැවි ලකුණු 191ක් ලබාගත් අතර බටහිර ඉන්දියා කොදෙව් පිතිකරුවන්ට තරඟයේ ජයග්‍රහණය කිරීමට ලකුණු 247ක ඉලක්කයක් ලබා දෙමින් දෙවැනි ඉනිම ආරම්භ කිරීමට ඔවුන්හට ආරාධනා කළා. දෙවැනි ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දියා කොදෙව් පිතිකරුවන්ට සිල් දෙනා දැවි ලබාගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි. ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබුණා. නොවැම්බර් 22 වෙනිදා පාකිස්තානය සහ බංගලාදේශය අතර පැවැත්වෙන 2020 තරඟමාලාවේ අවසන් තරඟය පැවැත්වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ පිතිකරුවන් කඩු 7ක් දැවි නියමිත පන්දුවාර 20 තුළ ලබාගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි. කෙසේ වෙතත් දැඩි දියුණු තරඟයෙන් පසු පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩු 5කට ලකුණු 127ක් ලබා ගනිමින් තරඟයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ අතර 2020 තරඟාවලිය 3.0ක් ලෙසද ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණා. නොවැම්බර් 25 වෙනිදායින් ආරම්භ වූ ඉන්දියා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය නොවැම්බර් 29 වෙනිදා දක්වා පැවැත්වෙන අතර නොවැම්බර් 26 වෙනිදායින් ආරම්භ වූ බංගලාදේශ පාකිස්තාන පළමු ටෙස්ට් තරඟය නොවැම්බර් 30 වෙනිදායින් අවසන් වනවා ඇති. එමෙන්ම නොවැම්බර් 26 වෙනිදා පැවැත් වූ දකුණු අප්‍රිකා නෙදර්ලන්ත තරඟ 3කින් සමන්විත පළමු එක්දින තරඟය වර්ෂාව නිසා අපහැර දැමීමට සිදු විය. එමෙන්ම ගෙවුණු සතිය පුරාම අපේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක් වී සිටින අබුඩාබි T10 2021 තරඟාවලියේ තරඟ කිහිපයක්ම පැවැත්වුණ අතර එම තරඟාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් බානුක රාජපක්ෂ සහ වඳු හසරංග චුල්සේෂි දක්ෂකම් දැක්වීමට සමත් වුණ අතර මෙම තරඟාවලිය තුළ වැඩිමය කඩලු ලාභියා වන්නේද වඳු හසරංගයි. තවද මෙම තරඟාවලියේ තරඟ කිහිපයක් හේටින් නැරඹෙන ඉදිරි සතිය තුළද පැවැත්වෙන අතර සියලුම තරඟ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5:30ට රාත්‍රී 7:30 සහ රාත්‍රී 9:30ට පැවැත්වෙන අතර දෙසැම්බර් 3 සහ 4 වන දිනහන්දි මෙම තරඟාවලියේ අවසන් පූර්ව තරඟ සහ අවසන් තරඟ පැවැත්වෙනවා ඇති. එමෙන්ම හෙටින් නැරඹෙන ඉරි සතිය තුළ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙව් ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයේ හෙට නොවැම්බර් 29 වෙනිදා සිට දෙසැම්බර් 3 වෙනිදා දක්වා උදැසන 10ට ආරම්භ වනවා ඇති. තවද ඉන්දියාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරඟය ආරම්භ වන්නේ දෙසැම්බර් 3 වන අතර පාකිස්තානය සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟය ඊට පසුදා දෙසැම්බර් 4 වන දින ආරම්භ වනවා ඇති.
එමෙන්ම ඔස්ට්‍රේලියා ක්‍රිකට් සැනක ලියවන බිග් බැෂ් ලීග් 2021 තරඟ මාලාව දෙසැම්බර් 5 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර මෙතෙක් කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් තෝරා නොගෙන ඇති බවයි අදාළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මන්දියත් දෙසැම්බර් 5 වෙනිදා ලංකන් ප්‍රීමියර් ලීග් 2021 තරඟාවලිය ආරම්භ වීමට නියමිත බැවින් වේ. ඉදිරියේදී බිග් බැෂ් තරඟාවලිය සහ ලංකන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ක්‍රිකට් විස්තරද ඔබ වෙතට ගෙනීමට මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ඉදිරි සතියේ මෙවැනි වැඩසටහනකින් හමු වෙනකන් මම ඔබෙන් සමු ගන්නවා. මෙවැනි දිනපතා දෙසිදෙස් ක්‍රිකට් පිටියේ අලුත් මලුත් ක්‍රිකට් විස්තර දැන ගැනීමට නම් දැන් මගේ ක්‍රිකෙස්සල් YouTube channel එක subscribe කර එහා පැත්තෙන් මතුවන bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් විතරක් like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් නැවත හමු වෙමු. ඔබට ජයග්‍රහී සතියක්.